ෆ්ලයිට් හැමෝටම සුමෝ සුබ දවසක්. ඉතින් මම හෂින්ත මන්දු ක්‍රොමික් එඩියුකේෂන් එකෙන්. ඉතින් අද සුපුරුදු පරිදිම මම ඔයගොල්ලන්ට දෙයක් කතා කරන්න ආවේ. ගොඩක් අය අහලා තිබ්බා ක්‍රිප්ටෝ කරන්නේ නැද්ද කියලා. නෑ නෑ, ක්‍රිප්ටෝ නවත්තලා නෑ. ක්‍රිප්ටෝ තමයි මගේ ලයිෆ් එක. හරි, ක්‍රිප්ටෝ නවත්තන්න තරම් අබුද්ධික පොල්ලෙක් නෙවෙයි මම. ඉතින් ඒ හින්දා ක්ලාස් නැවතුවා, කෝසස් කරන එක නැවතුවා. තේරුමක් නැහැ. VIP සිග්නල් සර්විස් එක විතරයි දැනට කරගෙන යන්නේ. ඒක නැවත පණන් ගත්තා. ඉතින් ජොයින්ට්ලා හිටපු ලයිෆ්ටයිම් සර්විස් එක අරන් හිටපු කිසිම දෙයක් අසාධාරණ කරේ නැහැ. ලයිෆ්ටයිම් සර්විස් එක 19 දෙනෙක් අරන් දෙනවා. ඉතින් ඒගොල්ලෝ කිසිම වෙලාවක අසාධාරණයක් වෙන්න දෙන්නේ නැහැ. ඉතින් සුපුරුදු පරිදිම අපි ඇනලයිස් කර කර අපි එන්ට්‍රි ගන්නවා. අපි හිමීට සද්ද නැතුව කරගෙන යනවා. ඉතින් අද මම කතා කරන්න ආවේ ලුවිස් එක සම්බන්ධව නැවත වාරයක්. 777 එක ගැනත් කතා කරමු. අපි මුලින්ම 777 ගැන කතා කරලිමු. රයිට්, 777 එක මම නිල වශයෙන් නැවැත්තුවා. ඔයාලා දන්නව ඇති, සමහර ගෲප් එකේ ඉන්න අය නම් දන්නවා. 777 එක තමයි මම ඉස්සෙල්ලම පටන් ගත්තේ 8 මාසේ පළවෙනිදා. හරි, එතකොට ඇයි දැන් මම ඒක කරන්නේ නැත්තේ කියලා ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක්. ඒකට හේතුව තමයි ඒකට හේතුව තමයි 777 එක ලොස් ස්ටෙප් යනවා. ඉතින් යුනිවර්සිටි 12ක් දාගෙන මම ඔයගොල්ලන්ට එන්න කිව්වට කරගන්න බෑ. ඇත්තටම කරන්න බෑ. මම කීප සැරයක්ම ට්‍රයි කරා කරන්න බෑ. ඉතින් යාලාගේ කන්ඩිෂන්ස්, සිග්නල්ස් එන ටයිමින් මේ හැමදේම VIPs අයින් කරලා තියෙනවා. ඉතින් කමිෂන්ස් දෙන්න පණ අරන් තියෙන. ඉතින් තේරුමක් නැහැ. ඉතින් නේ කොල්ලොන්ගේ සල්ලි නැති වෙනවා නම් ඒගොල්ලෝ බලුකම් කරනවා නම් තේරුමක් නැහැ. ඉතින් මුලදී හොඳයි, සැප්තම්බර් පළවෙනිද වෙනකන් 777 එක හොඳටම හොඳයි, සුපිරියරම තිබ්බා. ඉතින් ඒගොල්ලෝ වෙනස් වුණා. ඉතින් අපිත් වෙනස් වෙනවා. ඉතින් හරි, ඒ හින්දා මම 777 කරන්නේ නැහැ. මම නිල වශයෙන් අපේ ගෲප් එකේ ඉන්න කට්ටියට සැප්තම්බර් පළවෙනිද කිව්වා කරන්න එපා, ලොස් යනවා කියලා නවත්තලා තිබ්බා. ඊට පස්සේ ඒගොල්ලෝ සිග්නල්ස් පහක් දෙන්න ගත්ත හින්දා ඔනම පණන් ගත්තා. ඊට පස්සේ තමයි ආයේ ප්‍රශ්නයක් ඇති වුණේ. ඉතින් තේරුමක් නැහැ. කරගෙන යන කට්ටිය පරිස්සමින් කරගෙන යන්න මම නැවැත්තුවා. සිග්නල්ස් පහම ඔයගොල්ලන්ට ඔෆිෂියල් ටෙලිග්‍රෑම් ගෲප් එකෙන් ගන්න පුළුවන්. ලින්ක්ස් ඔක්කොම මම අපේ මාත් එක්ක සම්බන්ධ වෙච්ච හැමෝටම දුන්නා. ඉතින් ඒකෙන් සිග්නල් සෙට් එක ගන්න පුළුවන් ඔයගොල්ලන්ට. ගන්න බැරි කෙනෙක් කියලා මට මැසේජ් එකක් දාන්න, මම ලින්ක් එක දෙන්නම්. හරි, ඉතින් 777 ගැන මම කතා කරන්න යන්නේ නැහැ. මොකද තේරුමක් නැහැ. හරි, අපි එන්නේ සල්ලි නැති කරගන්න නෙමෙයි, සල්ලි හම්බ කරන්න. හරි, ඊට පස්සේ මම ඔයගොල්ලන්ට දුන්නා TRC20. මම මේකේ මම YouTube එකේ වක්වත් කොහොක්වත් දැම්මේ නැහැ. නමුත් අර කට්ටිය පොඩ්ඩක් ඔන්ලයින් මේක ඩිපොසිට් කරන විදිය චුට්ටක් අහපු වෙනට අග්ගල ක්වික් වීඩියෝයක් විදියට මම මෙතන දාලා තියෙනවා. ඒතොර ඒක 97 දෙනෙක් විතර බලලා තියෙනවා. බට් 3 දෙනයි මේක 4 දෙනෙක් වගේ තමයි මේ සයිට් එකේ වැඩ කරන්න ආවේ. මොකද මම පබ්ලික් කරේ නැහැ. ගෲප් එකේත් මම කිව්වා කට්ටියට චුට්ටක් ඉන්න, මේක පොඩි එරර්ස් තියෙනවා, ඒ හින්දා චුට්ටක් ඉන්න කියලා. ඉතින් ජොයින් වෙච්ච කට්ටිය ඔක්කොම දැන් සල්ලි අරගෙන ඉවරයි. කීප දෙනෙක් ඉන්නේ පොඩි පොඩි ගණන්. ඉතින් ලොස් වුණා කියලා කියන්නේ මෙයාලා බලුකම් කරන්න ගිය මෙයාලගේ මම හැම වෙලේම කිව්ව දෙයක් තමයි මේක පණන් ගත්තත් මම කිව්වා ගෲප් එකේ. හරි, මේ එළියට දුන්නේ නැහැ මේ සයිට් එක. ගෲප් එකේ මම දුන්න මේ සයිට් එක ඩිවලොප් වෙලා නැහැ. ඒ හින්දා කොයිලාකාරي නැති වෙන්න පුළුවන් සම්භාවිතාවය වැඩි. ඒ හින්දා USD 10ක් දාගන්න මේ දවස් ඇත්තටම සිග්නල්ස් පට්ට විනි බොරු කියන්න ඕනේ නැහැ නේ. 6ක් විතර දෙනවා. 6න් 5ක් විතර අනිවාර්යයෙන්ම වින්, 5-6ම සමාන කියලාද වින්. ඉතින් සාමාන්‍ය මම ගාණක් හොයාගත්තා. බට් ඊට පස්සේ මේගොල්ලෝ අනිත් පැත්තට මේක මෙයාලගේ වගකීමක් නැන් රෙස්පොන්සිබිලිටියක් කරන්න මේ දෙන්නේ. ඉතින් සමහර කලාට අනිත් පැත්තට සිග්නල්ස් යනකොට අනිත් මේගොල්ලෝ එකපාරටම සිග්නල්ස් දෙන එක නතර කරලා ඊළඟ සෙෂන් එකට මේ යනකම් දෙන්නේ නැහැ. ඉතින් ඒ වගේ ලොකු ප්‍රශ්න ටිකක් විචෙන්ද මම මේ සයිට් එකක් නවත්තුවා. පාඩු වුණේ නැහැ. නමුත් ඩොලර් 5ක් 6ක් විතර පාඩු වුණා ලොස් වෙච්ච හින්දා. ඉතින් ඒක අවුලක් නැහැනේ. හරි, ඉතින් ඒඳා ආපු අයට සල්ලි ඔක්කොම ගන්න කියලා කිව්වා. සමහර කට්ටිය නම් ඩොලර්ස් 6ක් 7ක් විතර ලොස් වුණා. ඉතින් සාමාන්‍ය ලොස් ප්‍රොෆිට් එකනේ, සාමාන්‍ය පොදු දෙයක්නේ. ඔක්කොම මෙම්බර්ස් ලාගේ 5ක් හරි 6ක් හරි තමයි සෙට් උනේ. මම මේක අප්ඩේට්, ඒ කියන්නේ මුකුත් ප්‍රචාරයක් දෙන්න නැතුව ගොඩක් අය මේක ඩිපොසිට් කරන්න ආවා. මම නැවැත්තුවා. තේරුමක් නැහැ. මොකද මම සල්ලි හම්බ කරලා වැඩක් නැහැ. රෙෆරල් කමිෂන් වලින් සල්ලි හම්බ කරලා වැඩක් නැහැ. ඔයගොල්ලෝ ලොස් වෙනවා. හරි, ඒක පළ විපාක මට ඉස්සරහට තමයි මට ගන්න වෙන්නේ. ඉතින් ඒ හින්දා තමයි මේවා මම මේ ඕපන් ඇවිල්ලා කියන්නේ මේක කරන්න එපා, අර කරන්න එපා කියලා. අපි හැමදේම කරලා බලන්න ඕනේ.
කරලා බැලුවම තමයි අපට ඒක හොඳ නරක අපට දේවල් තේරෙන්නේ. ඉතින් ඒ හින්දා කරලා බැලුවා. ඉතින් හරියන්නේ නැහැ, තේරුමක් නැහැ. මේක ලොකු ක්‍රවුඩ් එකක් මේ සයිට් එකට ආවොත් මේ ක්‍රවුඩ් මේ සයිට් එක ඩවුන් වෙන්න පුළුවන් ප්‍රවණතාවය සැහැන්න වැඩි. හරි, ඉතින් ඒ හින්දා TRC 20 කරන්න යන්න එපා. රයිට්. මට හම්බෙච්ච හොඳම සයිට් එක තමයි ලුවිස් එක. ඉතින් ඒකේ වීඩියෝස් මම සැහැන්න සෙට් එකක් දාලා තියෙනවා, ඔයාලට බලා ගන්න පුළුවන්. දැනට හොඳම සයිට් එක, හොඳ ඒජන්ට්ල ඉන්නවා. රණ්ඩු වෙන්නේ ඒජන්ට්ල රණ්ඩු වෙන්නේ නැහැ. ඕන දෙයක් අපිට අහන්න පුළුවන්. අපට බෙට් කරන් හොඳ සිග්නල්ස් ලබලා දෙනවා. ස්ටෙප් 7 උඩරේම යන බලා 8 වෙනි එක වින් කරනවා. ඉතින් ඒක හැමදාම වෙන්නේ නැහැ. ඉතින් අපි මේක හොඳ ටෙක්නික් එකක් අල්ලලා තියලා අල්ලගෙන තියෙනවා. ඉතින් ඒ ටෙක්නික් එකත් එක්ක අපට හොඳ ප්‍රොෆිට් ගන්න පුළුවන්. හරි, ඉතින් ඒජනුත් හොඳයි. අපේ රෙෆරල් කමිෂන් එක 5.11ක් හම්බ වෙනවා. ඊට පස්සේ කමිෂන් හම්බ වෙනවා වෙනම තව ඇඩිෂනලි හැමදාම සවුන්දට. ඉතින් ඕන කෙනෙක්ට මේක පටන් අරගෙන හරියට දැනගෙන කරොත් ගොඩ යන්න පුළුවන්. ඉතින් මෙයාලා කමිෂන්ස් දෙන්න හින්දා ගොඩක් අය ෆේක් account හදනවා. ඉතින් ඇත්ත, ඉතින් ෆේක් account හදුවම ඒවා ඒගොල්ලෝ අර දැන් account ban කරනවා. ඉතින් මගේ group එකේ 13 දෙනෙක්ගේ account ban වුණා. ඉතින් ban වෙන්න කලින් දේවල් කියනවා, මේක කරන්න එපා, මේක කරන්න එපා, අරම කරන්න, මෙහෙම කරන්න කියලා. ඉතින් ඒ දේවල් පිළිපදිලා ඒ දේවල් කරගෙන යන කට්ටියක account ban වෙන්නේ නැහැ. ඒවා පිළිපදින්නේ නැති කට්ටියක තමයි account ban වෙන්නේ. ඉතින් ඒ හින්දා මට වගේ කිහිමක් ගන්න බෑ ඒ පැත්ත. හරිද? එපා කියන දේවල් කරන්න එපා. මොකද එපා කියන දේවල් කරන්න එපා. ඉතින් ඔයගොල්ලෝ හරි ආසයිනේ මේ මම ඒ දෙයක් එපා කිව්වොත් මේක කරලා බලලා කියලා ගන්න. ඉතින් එහෙම තමයි ඉන්නේ. හරි. ඉතින් මෙතන කියනවා, ඉතින් ටේම ලුවිස් එකේ අද මීටින් එකක් තියෙනවා. අද දවස ඇවිල්ලා ඔයාලා බලා ගන්න පුළුවන් බදාදා. ඉතින් බදාදා කියලා කියන්නේ ලුවිස් එක සම්බන්ධ මම මීටින් එකක් තියෙන දවස. ඊළඟ දවස තමයි ඉරිදා සාමාන්‍ය මම තියලා තියෙන්නේ. ඒතකොට සතියට දවස් දෙකක් මම ලුවිස් එක සම්බන්ධ මීටින් එකක් තියෙනවා. ඒකට හේතුව තමයි කට්ටිය දැන් ට්‍රිබල් 7 කරන මෙතන ලොස් වෙච්ච අය ඇති. ට්‍රිබල් ලුවිස් කරලා ලොස් වෙච්ච අය ඇති. හැබැයි මම ගයිඩ් එක දෙනවා ඔයගොල්ලන්ට යුනිවර්සිටි 12කින් කොහමද මේක ටික ටික බිල්ඩ් අප් කරගෙන යන්නේ කියලා. ඉතින් ඒ හින්දා ඒ ගයිඩ් එක මම ඉතින් ලංකාවේ මම විතරයි මම හිතන්නේ ඒ ගයිඩ් එක දෙන්නේ. ඉතින් හැමෝටම පොදුවේ මම මීටින් එකක් දාලා බෙට් කරන විදිය හැමදේම කියලා දෙනවා. එතකොට ඒගොල්ලෝ ඒගොල්ලෝ ටීම් හදාගෙන ඉන්නේ. ඒගොල්ලන්ටත් ඒ දේ විදියටම ඒක ගියාට පස්සේ කට්ටිය හැමෝම එකතු වෙලා රොබිට් කරනවා. ඉතින් ගෲප් එක ගොඩක් හොඳයි. අපි හැම ගෲප් එකේ පැත්තට ටීම් හරි ටීම් වර්ක් එක මාර සුපිරි. මේ තියෙන මගේ මේක කාටවත් මැසේජ් කරන්න බෑ. ඒක මම පොඩ්ඩක් මේ බ්ලොක් කරා. මොකද මේක සිග්නල් සර්විස් එක සහ මේ වැදගත් අප්ඩේට්ස් සැහැන්න දේවල් එනවා. ඉතින් ඒ ඒජන්ට්ම තමයි අපිට ඒ දේවල් හැමදේම කියන්නේ. ඉතින් ගොඩක් අය මම TikTok එකේ දැම්මා ලුවිස් එක විදියට ගොඩක් කට්ටිය ආවිලා ඔයගොල්ලන්ට මැසේජස් දානවා. ඉතින් එහෙම මැසේජස් දාලා මේ වගේ ලින්ක්ස් එවුවම මේ රිවෝඩ් හම්බ වෙනවා, බෝනස් හම්බ වෙනවා කියලා කිව්වට පස්සේ ඔයගොල්ලෝ කියලා මේව ක්ලික් කරනවා. ක්ලික් කරපු ගාම කෙලින් වාලගේ account වල තියෙන සල්ලි ඔක්කොම නික නැති. ඉතින් එහෙම නැති වෙච්ච එක ළමෙක් ඉන්නවා. හරි. ඉතින් ඒ හින්දා මෙයා පහදලොම කියනවා කිසිම සබැදියාවක් ක්ලික් කරන්න යන්න එපා කියලා. ඉතින් original එක ගන්න ඕන පහලා description එකේ දාලා තියන්නම්. ඒකෙන් ගිහලා හදන්න හැදුවට ප්‍රශ්නයක් නැහැ. deposit කරන ඕන අනිවාර්යයෙන් මට WhatsApp message එකක් දාන්න. හරි. ඉතින් මේ විදියට මෙයා හැමදේම අපට දැනුවත් කිරීමක් කරනවා. ඉතින් මෙන්න මේ විදියට තමයි signals එන්නේ ඔයාලට පේනවා ඇති. හරි සරලයි. හරි. මෙහෙම ආවට බය වෙන්න දෙයක් නැහැ. අනිවාර්යෙන් profit ගන්න විදිය අපි කියලා දෙනවා. ඒක signals timing 8ක් තියෙනවා. 12 අමාර, 1 අමාර, 2 අමාර, 3 අමාර, ඊට පස්සේ ආයෙ 7 අමාර, 8 අමාර, 9 අමාර, 10 අමාර. signal timing 8ක් තියෙනවා. 8ෙන් සාමාන්‍ය දෙකක් win කරන සම්භාවිතාව හැමගෙම වැඩි. ඒතකොට 8 8 16 signals 16ක් අපිට හම්බ වෙනවා විනින් 16ක්. ඉතින් ඔය 16ට වහිතා 150 ගන්න ඇල්ලුවා ඩොලර් 8ක් අනිවාර්යෙන් හොයාගන්න පුළුවන්. ප්‍රශ්න වෙලා තියෙන ඕගොල්ලෝ අර ඒක හිතන්නේ නැහැ. ලොකු ගණන්ම තමයි හැම වෙලෙම ඔළුවේ තියෙන්නේ. හරි. තේන මෙතන ප්‍රෝ ලොවිස් කියලා මම වෙනම group එකක් හදලා දෙනවා අපේ කොල්ලොන්ට message කරන්න පුළුවන් විදියට. ඉතින් ගොඩක් ඇත්තම ගොඩක් හොඳයි. ගොඩක් අය හොඳ income ගන්න, හොඳ processing income ගන්න මෙතන ඩොලර් 3ක් දාලා ඩොලර් ගාණ කරන් දෙනවා. හරි, ස්ටෙප් යන තරමට මම නම් ආසයි මේ ලුවිස් එක ඇත්තට බොරු කියන්න ඕනේ නැහැ. ලුවිස් එක ස්ටෙප් යන්න ගොඩක් හොඳයි. මේ ප්‍රොෆිට් කරන්න පුළුවන්. ඉතින් ගොඩක් අය බයයි නේස්ට මේ කට්ටිය මේ පේනවනේ ඔක්කොම ග්‍රීන්. ඉතින් කියලා විදියට කරාම අනිවාර්යයෙන්ම නතින් ගේමක් ගහ ගන්න පුළුවන්. ඉතින් පොඩ්ඩක් ඉවසීම තියෙන්න ඕනේ. ඉතින් අද ඔයාගේ ටාගට් එක ඩොලර් 3ක් නම් ඒක අද ගහ ගන්න බැරි වුණොත් හෙට කියලා දවසක් තව තියෙනවා. හරි, ඒ හින්දා කලබල වෙන්න එපා. හරි,
ඉතින් මේ විදියට මේ පේනවා ඇති නිකන් මේ ඇවිල්ලා සිග්නල් එකට බෙට් එකක් දාන දෙන්න ඉතින් මනි මැනේජ්මන්ට් එකක් තියෙන්න ඕනේ මේ සයිට් එක මම වැඩ නැවැත්තුවා මේ ඉතින් TR 20 මේක හොඳයි අවුලක් නැහැ මේක එමාට කොයිලා කරේ ෂොට් එක හම්බ වෙනවා ඉතින් තේරුම් ගන්න නැහැ ඉතින් මේ දේ හොඳ ප්‍රොෆිට් අරන් දෙන මේ විදියට විත්ඩ්‍රෝවල් ගන්න කියලා තියෙන ඩේලි විත්ඩ්‍රෝවල් ගන්න කියලා තියෙන මෙතන ගත්තම ඔයාලා අපේ 926 922 දෙකක් අරන් දෙන ආය 928 අරන් දෙන ආමෑතිය මේ හොඳට ප්‍රොෆිට් අරන් දෙනවා හරි ඉතින් මේක තමයි වෙන්න ඕනේ විත්ඩ්‍රෝවල් ගන්න ඕනේ ඔයා බොරුවට ඇවිල්ලා මෙතන සල්ලි ඩිපොසිට් කරලා ඒවා ටික 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 වැඩි කරන නෙමෙයි සල්ලි හම්බ කරන ඒවා ගන්න ඕනේ එළියට ඒක තමයි තියෙන්නේ ගොඩක් අය සල්ලි හම්බ කරනවා ඒවා එතරම් තියන්න පල් වෙන්න දෙලා ඒකෙන් එකෙන් තව හොයන්න යනවා ඉතින් ඒකයි ප්‍රශ්න වෙලා තියෙන හැම වෙන්න එපා රී ඉන්වෙස්ට්මන්ට් යන්න එපා USD 12ක් එහෙම පටන් ගත්තා නම් ඒක මේ විදිහටම කරගෙන යන්න ඕනේ පැහැදිලිද නයි මේ දින මේ විදිහට ගීපු දේවල් ඉතින් පේනවාද කට්ටිය කොහේ පේනවනේ තේන කියන තරම කරන්න අනිවාර්යයෙන්ම වරදින්නේ නැහැ. හරි දැන් මේ ඊයේ මේ එක ආපු එක්කෙනා මේ Sunday join වෙච්ච කෙනෙක් මේකට $34ට අප් කරගෙන යන මම බැලුවා මේ මං හැව්වා මෙයාගේ මේ වා කවද ඊයේ නේද පටන් ගත්තේ කියලා. ඊයේ profit කළාද? මේ දින. එතකොට මෙයා තාම meeting එකට ආපු නැති කෙනෙක්. එමුවාට ඒගොල්ලෝ එයාලගේ මේ යනද මේක ඇවිල්ලා Sunday. මේ Sunday ඉතින් අද ඇවිල්ලා බ්‍රහස්පතින්දා බදාදා තොන මේ අද වෙනකොට එයා account එකේ $ වලින් ගත්තොත් 34ට අප් කරලා තියෙනවා. ඉතින් හරි කොච්චර ෂොක්ද? දැන් මෙතන බලන්න පුළුවන් මේ කීයක් දැම්මද කියලා මේ $15 වගේ තමයි දාලා තින්නේ. මම එක දාලා තින්නා මේදී $15 ටක් ගාලා 15ට 15ක් 17ක්. 15ක් වගේ තමයි දැම්මේ මම මතක 10යිද? හරි. මෙතන බලද මේ 15 දැම්මේ 15ට අට්ටක් ගාලා යා සිස්ටම් එකක් අල්ලගෙන මේක දැන් කරගෙන යනවා. ඒක තමයි වෙන්න ඕනේ. හරි. ඊපස්සේ මේ ඉන්න අනිත් එක්කෙනා දැන් පට මේ ප්‍රොෆිට් කරගෙන යනවා මේ. පේනවනේ. මේ බොරු කියලා අපි දෙන්නේ නැහැ. හරියට වැඩේ කරන්න ඕනේ. ඉතින් හරි. මෙතන තව විත්ඩ්‍රෝල් ප්‍රොසෙසින් එකක් තියෙනවා බලා ගන්න පුළුවන්. මේ හිමීට කට්ටිය කරනවා. දැන් මේ දරන USDT හතර පහ විත්ඩ්‍රෝල් ගන්න බෑ. එයාලා වෙනස් කරලා තියෙන්නේ. හරි. ගොඩක් හොඳයි මේ. හරි කට්ටිය ගොඩක් හොඳයි ඇත්තටම. ඒ හින්දා මේක මම කියනවා ඔයගොල්ලෝ කරන්න කියලා. මම කියන මෙහෙම බය වෙන්න එපා ඈ. මේ මෙහෙම මේ loss මෙහෙම step යන ඒ තරම ලොවිස් එක හොයන්න පුළුවා. වාගේ කීවෙන් කියන්නේ. හරි. ට්‍රිපල් 7 නේ බෑ. අම්බෝ ට්‍රිපල් 7 එකේ බෑ. loss වෙනවා. මේක තනි කරලා තියෙන්නේ psychology පැත්තත් තමන් හරියට තමන්ගේ මයින්ඩ් එක හරි ක්ලියර් තියාගෙන කරොත් සහ හොඳ මනි මැනේජ්මන්ට් ප්ලෑන් එකක් තිබ්බොත් අනිවාර්යෙන් කරන්න පුළුවන් එකම් බෑන්ඩ්න බෑන්ඩ් නොවන විදියට කරන්න ඕනේ ඒක අපි ගයිඩ් කරන්නේ රයිට් ඒ හින්දා අපිත් එක්ක සම්බන්ධ වෙන්න කියලා කියන අතරය 10ට මීටින් එකක් තියෙනවා එන්න ලොවිස් එක සම්බන්ධව හරි මේක මම කිසිම ආවෝජනයක් ගන්න නැහැ හැබැයි මගේ රෙෆරල් ලින්ක් එකේ කවුන්ට් එකේ දිය තිබ්බේ යුතුයමයි නැත්තම් බෑනේම හරි සාමාන්‍යයෙන් නෙවෙයි ඉන්නේ අනුන්ගේ ගීලා account හදන කට්ටිය සහ ඔය YouTube එකේ videos දාලා යටින් ගීලා account හදන අය ඉන්නවනේ කිසිම support එකක්වත් දෙන්නේ නැති කට්ටිය අන්න ඒගොල්ලන්ට කීවට කමක් නැහැ 100%ක් මගේ link එකෙන් join කරන කට්ටියට 100%ක් free meeting එක දෙනවා සහ support එක දෙනවා service එක දෙනවා Binance account නැත්නම් Binance account උත් හදලා දෙයිලා ඒක ඔක්කොම processing එක කරනවා හරි පරිුණා යන්නේ එහෙනම් හැමෝටම ජය වේවා.